තෙරුවන් සරණයි. අද ඉල්පුර පසළොස්වක පොහොය බරණැස ඉසිපතනාරාමේ වස් කාලය ගත කළ ලෝතර බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් අනතුරුව 69ක් මහා රහතන් වහන්සේ කැඳවුවා. චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ආදී වශයෙන් උපදෙස් දී ලෝකයාගේ හිතසුව පිණිස ධර්මය ප්‍රචාරය කරමින් වැඩම කරන්නට යයි ආරාධනා කළේ අද වෙනි උතුම් ඌපුර පසළොස්වක පොහොය දිනයකදී. ඉතින් අද දවසේදීත් අපි අවසර පතනවා ඔබේ නිවහනට පුරා හෝරාවක් ගොඩවදින්නට සංගායනා සදහම් කතිකාවතත් සමග. ඒ වගේම බැති සිතුන් යුතුව සැමදාමත් සේ අදත් ඔබට ආරාධනා කරනවා මේ හෝරාව සංගායනා සදහම් කතිකාවතත් සමග එකතු වන්නට කියලා. පහුගිය වැඩසටහන අපි හමාර කළේ ද්වී ස්වභාවය පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කරමින්, එහි තිබෙන්නා වූ ගැටලු නිරාකරණය කරගනිමින්, පැනනගින්නා වූ ගැටලු වලට ගරුතර ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරු ලබා ගනිමින්, ද්වී ස්වභාවය අවබෝධ කර ගැනීම තුළ අපි බලාපොරොත්තු වෙන්නා වූ නිර්වාණය නොවෙසෙන නිබ්බාණයට අපිට ළඟාවන්නට හැකියාවක් තිබෙනවා කියන කාරණාව පසක් කරන්න අවශ්‍ය කරන්නා වූ ධර්ම කරුණු කාරණා අපි ඔබට පැහැදිලි කළා. ඉතින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් ද්වී ස්වභාවය පිළිබඳව සාකච්ඡා කර ඉන්පසුව නිබ්බාණය පිළිබඳව අපි සෝතාපන්න භාවය පිළිබඳව කතා බහ කරන්නට. ඉතින් මේ හැම දෙයක්ම හැමදාමත් වගේ පහදා දෙන්නට අපට දේශනා කරන්නට අපේ නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන අද දවසේදීත් සංගායනා මැදිරියට වැඩම කොට වදාලා දෙහිවල වල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රම වාසී පූජ්‍ය විද්‍යාවේදී පිටිදුවේ සිරි ධම්ම ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නෝ. ඒ වගේම අවසර පතනවා ඔබ වහන්සේ සමග මේ සාකච්ඡාව ආරම්භ කරන්නට. අපේ හාමුදුරනේ අපි පහුගිය වැඩසටහන හමාර කළේ ද්වී ස්වභාවය පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කරමින්. නමුත් ගෙවී ගිය මාසයක කාල සීමාව තුළ අපිට යම් යම් අවස්ථාවලදී මුණ ගැසුණු අය, දුරකථන ඔස්සේ කතා බහ කළපු අය ද්වී ස්වභාවය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්නට හැකියාවක් තිබෙනවා නම් හොඳයි කියු නිසා අපි එතනින් මේ කතා බහ ආරම්භ කරමු අපේ හැමදෙරණි. ඔව්, තෙරුවන් සරණ හැමදෙරටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද පුරපසළොස්වක පෝය දවස මෛත්‍රීය බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ලෝතර බුදුවීම සඳහා විවරණ ලබාගත් පෝය දවස අපි හැම දිනාටම මතු බුදු වෙන මෛත්‍රීය බෝසතාණන් වහන්සේගේ ආශිර්වාදයත් අද දවසේ ප්‍රාර්ථනා කරනවා. අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන වෙනද වගේම ද්වි ස්වභාවය සෝබාධම තුල පවතිනව. විශ්වය තුල පවතිනව. දැන් ද්වි ස්වභාවය කියලා කිව්වාම කෙනෙකුට එකසරට කලබල වෙන්න පුළුවන්. මොකද මේ වචනය මීට කලින් බොහෝ දෙනෙක් නාහපු වචනයක්. හැබැයි ධර්මය තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියලා කියන්නේ මේ ලෝකය සාපේක්ෂකව බලන එකක්. හැම එකකටම සාපේක්ෂව බලන. දැන් මා සිටින්නේ ඔබ සිටින නිසා. ඔබ සිටින්නේ මා සිටින නිසා. ඒ තියෙන්නේ බී තියෙන නිසා. බී තියෙන්නේ ඒ තියෙන නිසා. ඒ නැති විට බී නැහැ. බී නැති විට ඒ නැහැ. ඕක තමයි පටිච්ච සමුප්පාදය. ඉතින් ඔක තමයි අපි මේ තව ටිකක් විග්‍රහ කරලා පෙන්නන්නේ ද්වි ස්වභාවය කියලා. මේ ද්වි ස්වභාවය තේරුම් ගත්ත කෙනාට ඉතා පහසුයි පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න. නැත්නම් එකවර පටිච්ච සමුප්පාදය කටපාඩම් කරන්න පුළුවන්. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපා, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්ස ඕන කෙනෙකුට කටපාඩම් කරන්න පුළුවන්. හැබැයි අවබෝධ කරගන්න බෑ. යම් කිසි කෙනෙක් සබාධම තුළ පවතිනා වූ සබාධමේ යථාර්ථය, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය, එහෙම නැත්නම් සාපේක්ෂ භාවය අවබෝධ කරගන්න නම් මේ ද්වි ස්වභාවය පිළිබඳව තේරුම්ගෙන අවබෝධ කරගෙන සිටිය යුතුමයි. අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංඛාර. සංඛාර පත්‍ය විඥාන. සංස්කාර නිසා විඥාන. විඥාන පත්‍ය නාම රූප. දැන් එතකොට ඔය හට ගන්නා විදිය නේද? ඊට පස්සේ ආයේ පටිච්චසමුප්පාදය උගන්වනවා නැති වෙන විදිය. අවිජ්ජා නිරෝධ වීමෙන් අවිජ්ජා නිරෝධව සංඛාර නිරෝධ. සංඛාර නිරෝධ වෙනවා. සංඛාර නිරෝධහ විඥාන නිරෝධ. සංඛාර නිරෝධ හෝ විඥාන නිරෝධ. සංස්කාර නිරෝධ වුණහම විඥානය නිරෝධ වෙනවා. බලන්න එකක් නැති වෙනකොට අනික නැති වෙනවා. එකක් ඇති වෙනකොට අනික ඇති වෙනවා. එහෙනම් මෙන්න මේක බුදුදහමේ ගැඹුරට විග්‍රහ කරනවා. මේක තේරුම් ගත යුතුයි. මේක වටහා ගත යුතුයි. මේක අවබෝධ කරගත යුතුයි. ඒක තමයි ධර්ම අවබෝධය කියන්නේ.
සියල්ල එකිනෙක මත රඳා පවතිනවා. සියල්ල එකිනෙකට සාපේක්ෂයි. මේ සාපේක්ෂ බව නිසා ලෝකය පවතිනවා. සාපේක්ෂ බව නැති වූ තැන ලෝකය කියලා එකක් නැහැ. දැන් ඇත්තටම මේ අපි කියනවා මනුස්ස ලෝකේ තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, අපාය තියෙනවා, പ്രേත ලෝක තියෙනවා. මේ ගොඩාක් අපි විග්‍රහ කරනවා. ඇත්තටම තියෙන්නේ මොකද්ද? හොඳට මතක තියාගන්න. දිව්‍ය ලෝක තියෙන්නේ මනුස්ස ලෝකේ තිබුණොත් පමණයි. මනුස්ස ලෝකේ තිබුණොත් පමණයි අපාය තියෙන්නේ. සාපේක්ෂයි. දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නය, සැබෑවටම මනුස්ස ලෝකේ තියෙනවද? නැහැ. මනුස්ස ලෝකය තියෙයි කියලා ඔබ හිතාගෙන ඉන්නවා. විශ්වාස කරනවා. ඔබට පේනවා, දැනෙනවා. දැන් අපි හැමෝටම මේ වටපිටාව තුළ බලනකොට යම් යම් දේවල් පේනවා. දැන් මේ අපි වාඩි වෙලා ඉන්නේ මොකක් උඩද කියලා හෙව්වොත් මේ ඕනම කෙනෙක් මේකට කියනවා පුටුවක් උඩ. දැන් මට තියෙන ප්‍රශ්නය, ඇයි මේකට පුටුවක් උඩ කියලා කියන්නේ? හැමෝම එකම විදියට මේ දේ දකින නිසා. පුටුවක හැඩරුව මේක බලන හැම කෙනෙකුටම අවබෝධ වෙන නිසා. ඒ නිසා නේද? නැතුව පුටුවක් තියෙන නිසාද? නෑ, පුටුවක් තියෙන නිසා කියලා කියන්න බෑ. පුටුවක් වගේ එකක් තියෙන නිසා අපි ඒකට කියනවා පුටුව කියලා. බාහිර ස්වභාවයෙන් අපි නිගමනය කරනවා. ලෝකයේ සියල්ල එකිනෙකට සාපේක්ෂයි. අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදං න හෝති, ඉමස්ස උප්පාදෝ ඉදං උප්පජ්ජති, ඉමස්ස නිරෝධෝ ඉදං නිරුජ්ජති. ඕක තමයි පටිච්ච සමුප්පාදය. අස්මින් සති ඉදං හෝති. මම තේරෙන භාෂාවෙන් කියන්න. ඒ ඇති විට බී වෙයි. ඒ නැති විට බී නැත. එතකොට ඒ බී දෙන්න එකිනෙකට සාපේක්ෂකයි. ඒ ඉන්න නිසා බී ඉන්නවා, බී ඉන්න නිසා ඒ ඉන්නවා. දැන් ඔය දෙන්නගේ හරියටම ඉන්නේ කවුද? කවුරුත් නැහැ. එහෙම කියන්න බෑ, කවුරුත් නැහැ. මෙන්න මේක තමයි සබදාහමේ යථාර්ථය තේරුම් ගැනීම කියා අප කියන්නේ. ඒත් නැති බව, බීත් නැති බව ඔබට අවබෝධ වෙච්ච විට ඔබට තේරෙනවා ඔබත් නැති බව. කිසිවක් නැති බව. ඒ කියන්නේ ඔබ තුල තියෙන මමත්වය විනාශයට පත් වෙන්න අරින්න. දැන් ඔබ තුල මමත්වයේ තියෙන නිසා ඔබ ඒ ඉන්නවයි කියලා හිතනවා, බී ඉන්නවයි කියලා හිතනවා, ඔබගේ සහෝදරයෝ, දෙමව්පියෝ, නෑදෑයෝ මේ ආදී විවිධ ස්වරූපවල ඉන්න ඒ නම් ගන්න තියෙන අය ජීවත් වෙනවයි කියලා ඔබ කල්පනා කරනවා. ඒ කල්පනා කරන්නේ ඇයි? ඔබ ඉන්න නිසා. ඔබ කෙරෙහි ඇති ආශාව, ඔබ කෙරෙහි ඇති දැඩි බැඳීම, දැඩි ලෝභය අත්හරින්න. එවිට ඔබ නැති වී යන බව, ඔබ ඉවත් වෙන බව, ඔබ කියා කෙනෙක් ඇත්තටම නොපවතින බව ඔබට සාක්ෂාත් වෙනවා. ඔබ නොපවතින විට ඔබෙන් පරිබාහිරේ ඇති ලෝකය පවතිනවාද? නැහැ. මා නැත්තං ලෝකේ නැහැ. ඔබ නැති බවත් කල්පනා කරන්න, ලෝකේ නැති බවත් කල්පනා කරන්න. මා වටා ගොඩනැගෙන නිසාද? ඔව්. තමා වටා ගොඩනැගෙන නිසා. දැන් කෙනෙක් මෙහෙම කල්පනා කළොත්, ලෝකය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අපි කල්පනා කරනවා. ඇත්තටම මේ වචන දාගන්න යන හොඳ නෑ ඔළුවට. මුඟ දෙනෙක් කරන්නේ මේ මහා ගැඹුරු වචන දාගෙනවලේ වචන කල්පනා කර කර ඉන්නවා, ධර්ම අවබෝධය නොකර. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්වභාව තුනෙන් කියන්නේ නිස්සාර භාවය. අල්ලා නොගත යුතු බව, ස්ථිරව නොපවතින බව, වෙනස් වෙන බව, ස්ථිරව කොච්චර පවත්වන්න උත්සාහ ගත්තත් බැරි බව. දැන් බලන්න ඔබේ ශරීරයේ ස්ථිරව පවත්ව ගන්න කොච්චර උත්සාහයක් දරනවද? ඒ වගේම උදේට නැගිට්ටාම අපි හිතනවා මූණ සෝදනවා. අපි මූණ සෝදලා බලාපොරොත්තු වෙන ඔය මූණ ඔය විදිහට තියේවි කියලා. නමුත් තියෙන්නේ නැහැ. දැන් හැබැයි අපි තියෙන්නේ නැති බව අපිට තේරෙනවා. තියෙන්නේ නැති නිසා තමයි උදේට නැගිටිනකොට බුරුසුව සොයාගෙන යන්නේ. තියෙන්නේ නැති නිසා තමයි උදේට බාත්รูම් එකක් හොයාගෙන ගිහිල්ලා මූණ සෝදීමේ අවශ්‍යතාවය ඇතිවන්නේ. මං කියන දේ පැහැදිලි නේද? එකම විදිහට නොපවතින නිසා. එකම විදිහට නොපවතින නිසා වෙනස් වෙනවා. නාන්න වෙනවා. දැන් බලන්න අපි ගෙයක් හදනකොට ගෙහි විතරක් නෙවෙනේ හදන්නේ, වැසිකිළියක් හදනවා.
ලින් හදනෝ, නාන කාමර හදනෝ. ඉතින් මොකටද වගේට ගේනේ ඉන්න අවශ්‍ය ගේනේ? ගෙයක් හදනකොට මොකටද අපි නාන කාමරයක් හදන්නේ? දෛනිකව ඇතිවන අවශ්‍යතාවය. අපි වෙනස් වෙන බව අපි දන්න නිසා. ඒකට මොන දිහ? ඒකට මොන දිහ සඳහා? වෙනස් වීම පොඩ්ඩක් කල් දැමීම සඳහා. ඒකට නේද? අපිට පොඩ්ඩක් අලුත් වෙන්න ඕන. මොකද අපි පරණ වෙන බව දන්නවා. ඒ කියන්නේ අපි එකම විදියට නොපවතින බව අපිට තේරෙනවා. දැන් යමක් එකම විදියට නොපවතිනවා නම් ඒ එකම විදියට නොපවතින දේ එකම විදියට පවත්වන්න මහන්සි වෙන්නේ නැද්ද? වෙනවා. මහන්සි වෙනවා. ඒක දුකයි. ඒ වෙනුවෙන් තමයි අර ඉදිකරේ. ඒ වෙනුවෙන් සියල්ල කරනවා. ගයක් හදනකොට බොහෝ දේවල් හදන්නේ ඔන්න ඔය වෙනුවෙන්. ඒක තමයි දුක්ඛ ස්වභාවය. එකම විදියට පවත්ව ගන්න දරණ වෑයම. වීරිය වෙනවා. ඒකට කැප වෙනවා. දැන් බලන්න එදිනෙදා ජීවිතේ මේක අපිට හොඳට පේන්න දෙනවා. අපි මහන්සි දේශනා කරන්නේ මේක දුකක් වශයෙන්. ඔව්. එදිනෙදා ජීවිතයේ දුක. හැබැයි දුකක් කියලා අපි ජීවිතෙන් පලා යන්නේ නැහැ. අපි ජීවිතේ මුණ දෙනවා. ඒ සියලු අභියෝග බාධක වලට මුණ දෙනවා. තමනු දුකක්, ලෝකයක් දුක. ඒක දේශනා විදිහට දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ. ලෝකේ දුවන්නේ දුක උඩ. බලන්න කල්පනා කරලා දැන් සමහර අය දැක්කම හිතෙනවා උඟාක් සැපවත් ජීවිතකේ වෙන අය දැක්කම සමහර හිතනවා කොච්චර වාසනාවන්තද. කිසිම කරදරයක් නැති ජීවිත. නමුත් කරදරයක් නැහැ කියලා පේන්නේ මතු පිටින්. මානසික වශයෙන් කොච්චර ප්‍රශ්නවලට ජීවිතේ මොන දෙනවද? ගැටලුවලට මොන දෙනවද? ඒ ගැටලු කොහොම විසඳනවද? ඒකනේ අර දෙවියෙක් බුදුහාමුදුරණකට ඇවිල්ලා හන්නේ අන්තෝ ජටා වහි ජටා ජටා ජටිතෝ පජා තන්තං ගෝතම පුච්ඡාමි කොයිමං විජිතේ ජටං. ස්වාමිනී ඇතුළෙත් ප්‍රශ්න, එළියෙත් ප්‍රශ්න, ප්‍රජාවන් ප්‍රශ්න වලින් පිරලා මම ඔබ වහන්සේගෙන් අහනවා මේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා. හරි. නිවැරදි. හැමතැනම ප්‍රශ්න. ඒ ප්‍රශ්න ඇතිවන්නේ මේ වෙනස් වීම නිසා. මේ වෙනස් වීමේ ස්වභාවයට මුහුණ දීම නිසා. කිසිවක් වෙනස් නොවි පවතිනවා නම් එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම එකක් නැහැ. සමහර වෙලාවට අපි හිතන් ඉන්නවා අපි වෙනස් වෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට අපි උත්සාහ ගන්නවා අපි වෙනස් නොවි පවත්ව ගන්න. එහෙම වෙන්නේ නැහැ. වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට මුහුණ දීමට ඔබ ශක්තිමත් වන්න. කිසි දෙයක් සදාතනිකයේ ස්ත්‍රී කියලා අල්ලගන්න යන්න එපා. යමක් සදාතනිකයි ස්ථිරයි කියලා අල්ලගත්තොත් අන්න එතන තමයි දුක. බක කියලා බ්‍රහ්මයෙක් හිටියා. මේ බක බ්‍රහ්මයාට පුළුවන් විශාල ශරීරයක් මවා ගන්න. බක මාන්නයක් හදාගත්තා, ලොකුකමක් තමුන්ගේ ඇතුළේ නිර්මාණය කරගත්තා. මුළු මහත් විශ්වය තුළ සෝබා දහම තුළ විශාලම ශරීරය තියෙන තමුන්ටයි කියා. ඒක මාන්නයක්. ලොකුකමක්. සමහර මිනිස්සු සමාජයේ ජීවත් වෙනවනේ. මම නැති වුණොත් ඔක කරන්න බෑ. මම ඉන්න මොනෝක කරන්න. ඉතින් එහෙම එකක් නැහැ නේ ලෝකෙ කොහෙවත්. ඈ ලෝකේ කිසිම කෙනෙක් ඉන්න ඕනේ කියලා සමහර ගෙවල් වල ඉන්නවා. ආ තමර දෙමව්පියෝත් කියනවා අපි නැති වුණාම බලමුකෝ. ඉතින් මොකද ඒ විදියටම යාවි. සමහර ආයතන ප්‍රධානීන් කියනවා මා නැති වුණාම මේවා කරන්න කෙනෙක් නැහැ. බොරු කතා. ඒව එහෙම වෙන්නේ නැහැ. ඒව යන්න ඕන විදියට ගලාගෙන යනවා. සමහරවිට සමහර පාලකයෝ කියනවා අපි නැති වුණාම මේව කරන්න කෙනෙක් නැති වෙයි. එහෙම වෙන්නේ නැහැ. ඒව ඔක්කොම අපි හිතාගෙන ඉන්න මනස්ගත. අපි විසින් නිර්මාණය කර. ඒ අපි කියනවා මෙහෙම මම නැති වුණාම කරන්න කෙනෙක් නැහැ මේවා. ඒ කියන්නේ ඔබ කියන්නේ ඔබ තුල ඇති මමත්වයයි. කල්පනා කරලා බලන්න. මම නැති වුණාම කරන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ මම කවුරු කියලාද මේ කියන්න හදන්නේ? මම තමයි වැඩකාරයා. හරි නේද? ඒ කියන්නේ තමුන්ගේ මමත්වයේ නේද මේ ප්‍රකාශනය කරන්න හදන්නේ. හොඳට කල්පනා කරලා බලන්න සමහර ලාට ගෙවල් වල බොහෝ දෙනෙක් කියනවා ඈ මම තමයි රසට උයන්න දන්නේ. මම නැති වුණාම මේගොල්ලන්ට රසට උයා ගන්න බෑ. ඈ දැන් ඔය මමත්වයක් ඇති කරගෙන තමුන්ට ඉවීමේ හැකියාව නිසා ඈ මම තමයි ගෙදර සල්ලි හම්බ කරන්නේ. මම නැතුනොත් මේගොල්ලන්ට සල්ලි හම්බ කරලා දෙන්න කෙනෙක් නෑ. එයා මමත්වයක් ඇති කරගෙන තමුන්ට පුළුවන් තමුන්ට මුදල් ලිපීමේ ඇති හැකියාව නිසා අල්ලගන්න එපා. මමත්වය තමන් නොදැන අපේ හැමෝටම ඇති කරගත්තත් සමාජයේ චරිතයක් බවට පත්වීම උදෙසා අපි සරල භාෂාවෙන් කියනවා නම් මමත්වය ඇති කරගත්තත් තමන්ට මහා බර